රටක පුරවැසියෙක් විදියට අපිට වගකීමක් තියෙනවා අපේ රටට අයිති වූ ඉතිහාසය දැනගන්න. හැබැයි ඒකේ ප්‍රශ්නයක් තියෙනවා අපි දැනගන්න ඉතිහාසය ඇත්තටම ඇත්ත එකක්ද? හරි දෙයක්ද කියන එක. ඒක දේශපාලනික වෙන්න පුළුවන් ආගමික වෙන්න පුළුවන් අපි හැමෝටම රටේ පුරවැසියෙක් විදියට වගකීම තියෙනවා මේකේ හරි දේ හරි විදියට දැනගන්න. මුවැත්තියක්සේ අසරණව මා දෙස බලා හිඳී. අනවතර අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාවක් දරා සිටින ඇගේ දුක් සිරුර මම දකින්නෙමි. ඇය කෙරෙහි මා තුළ අනුකම්පාවක් හටගනී. එහෙත් මාද අනුකම්පාවට ලක්විය යුත්තෙක් මී එසැනින් මට සිතේ. එවිටම මහා සානුකම්පාවක් හටගනී. ඉන්පසු මහා මානව ආධ්‍යාත්මය අප අතර හුවමාරුවන්නට පටන් ගනී. එවිට ප්‍රේමය උපදී. සීට්ස් චිත්‍රපටය තුළින් කියන ප්‍රාණ චිත්‍රපටය තුළින් සංජය නිර්මාල් අයියා සහ එයාලගේ කණ්ඩායම අපි නොදන්න සහ අපි දැනගන්න යුතු අපේ රටේ තවත් වැදගත්ම ඉතිහාසයක් ගැන තමයි කතා කරන්නේ. හැබැයි මේ ඉතිහාසය නිකන්ම නිකන් ඉතිහාසයක් නෙමෙයි. මේ ඉතිහාසය රිසර්ච් කරලා හරි විදියට හරි දේ ඇත්ත ඇත්ත විදියට කියන ඉතිහාසයක් විදියට තමයි මෙම චිත්‍රපටය තුළින් අපි සහ මම දකින්නේ. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ ඉතිහාසයක් කවුරු හරි කියලා අහලා පමණයි. හැබැයි ඒ ඉතිහාසය ගැන හොයාගෙන යන ගමන කියනද ඉතාමත් බැරෑරුම්, ඉතාමත් වැදගත්. ඉතින් මෙම චිත්‍රපටය තුලින් මෙම චිත්‍රපටය වෙනුවෙන් පර්යේෂණය ගණනාවක් කරලා තමන් අහගත්තු ඉතිහාසයට වඩා තමන් හොයාගත්තු ඉතිහාසයේ වටිනාකම තමයි මෙම චිත්‍රපටය තුළින් සංජය නිර්මාල අයියා සහ එයාගේ කණ්ඩායම කතා කරන්නේ. සාමාන්‍යයෙන් හැමෝම හිතන්නට පුළුවන් මෙම චිත්‍රපටිය ක්‍රිස්තියානි ආගම ගැන කතා කරන චිත්‍රපටියක් නේද කියලා. හැබැයි මම නම් කියන්නේ ක්‍රිස්තියානි ආගමය ගැන කතා කිරීමට වඩා මානුෂ්‍ය පැත්තෙන් මනුෂ්‍ය අයිතිවාසිකම ගැන කතා කරන චිත්‍රපටයක් විදියට තමයි මම ප්‍රාණ චිත්‍රපටිය දකින්නේ. මම පෞද්ගලිකව හින්දු ආගමිකෙක් වුණත් මෙම චිත්‍රපටියත් එක්ක මම සම්බන්ධ වෙන්නේ ඉතාමත් කැමැත්තෙන්. හේතුව මම විශ්වාස කරන දෙයක් තමයි අපි ඉපදිනකොට මේ ආගම මට ඕනේ නැත මේ ආගමෙන් තමයි මම ජීවත් වෙන්න ඕනේ කියලා හිතාගෙන නෙමෙයි ඉන්නේ. ඉතින් අපේ සමාජය තුළින් අපේ පරම්පරාව තුළින් තමයි අපිට ආගමක් හරි ජාතියක් හරි භාෂාවක් හරි ලැබෙන්නේ. හැබැයි වැදගත් වෙන්නේ තමන්ගේ සංස්කෘතිය හරි තමන්ගේ ආගමය හරි හරි විදියට පිළිපදින නැත්නම් විශ්වාසය කරන පුද්ගලයෙක් තවත් ආගමකට තවත් සංස්කෘතියකට අනිවාර්යෙන් ගරු කරනවා. අනිවාර්යෙන් ඒ ආගමකට හරි ඒ සංස්කෘතියකට හරි ඒ භාෂාවට හරි ඒ ආගම ඒ සංස්කෘතිය පිළිපරින්න ජනතාවන්ට එයාලා ලබා ගන්න ඕන අයිතිය නිසි ලෙස ලබා ගන්න ඉඩ දෙයි කියන එක තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් වෙන්නේ. Their punishment is something so cruel that you will not be able to bear it. Agree to whatever they say and please leave. ඉතින් මේ චිත්‍රපටය තුලින් අපි කතා කරන්නේ ඕනම මිනිසෙක් තමන් කැමති දෙවියන් වහන්සේව හරි තමන් කැමති ආගමක් හරි පිළිපදින්න තමන්ට අයිතිය තියෙනවා. ඉතින් මට බලයක් හෝ නැත්තම් මට ශක්තියක් තිබූ පළියට කිසිසේත්ම අයිතියක් නැහැ. මට අයිති වූ නැත්නම් මට ආවේනික වෙච්ච ආගම තමයි නැත්නම් භාෂාව තමයි මෙම රටේ ඉපදිච්ච හැමෝම පිළිගන්න ඕනේ හැමෝම විශ්වාස කරන්න ඕනේ කියලා කියන්නට හරි නැත්නම් ඒ වෙනුවෙන් බල කිරීමට හරි කාටවත් අයිතියක් නැහැ කියන එක මෙම චිත්‍රපටිය තුළින් මානුෂ්‍ය පැත්තෙන් ඉතාමත් ලස්සනට ආදරෙන් සහ මානසිකව කතා කරන චිත්‍රපටයක් විදිහට තමයි සීඩ්ස් චිත්‍රපටිය මම දකින්නේ. ගැඹුරු හින්දු ආගමේ අර්ථයම එතුමන් වෙනත් භාෂාවකින් කියනවා වගේමයි මට ඇහෙන්නේ. ඒ කියන්නේ ආත්මන් පරිපූර්ණ වෙන්නේ බ්‍රහ්මන් සමග එකතු වීමෙන්. උන්වහන්සේ වෙන භාෂාවකින් කියන්නේත්
ඒකමයි කියලායි මට ඇහෙන හැම තිස්සෙම දැනෙන්නේ. සත්‍ය එකක් නම් ඒ සත්‍ය දන්න හැමෝම කියන්නේ එක දෙයක් වෙන්න ඕනේ. මම හින්දු ආගමික කාන්තාවක් විදියට මෙම චිත්‍රපටිය තුලින් පන පෙවුවට හැබැයි මෙම චිත්‍රපටිය අරහා මම කතා කරන්නේ මෙම චරිතය අරහා කතා කරන්නේ ඕනම ආගමක් කියන්නේ තවත් මිනිසෙකුට නැත්තම් මේ ලොවට සමාජයට ආදරේ බෙදා දෙන්න මනුස්සකම බෙදා දෙන්න කියන තේමාව තමයි. ඉතින් අපිත් මෙම කණ්ඩායම අරහා මෙම චිත්‍රපටිය අරහා කතා කරන්නේ ඕනම ආගමක් අපි පිළිපදින්න අපිට අයිතියක් තියෙනවා. ඕගම ඕනම සංස්කෘතියක් අපිට විශ්වාස කරන්න අපිට අයිතියක් තියෙනවා. ඕග ඕනම භාෂාවක් තමන්ගේ මව් භාෂාව කරගැනීමේ අයිතියක් තියෙනවා. හැබැයි අපිට කිසිසේත්ම අයිතියක් නැහැ තවත් කෙනෙක් පිළිගන්න තවත් කෙනෙක් විශ්වාස කරන ආගමකට අගෞරවය සහ ඒ අයිතිය නැති කිරීමේ අයිතිය අපිට නැහැ කියන එක තමයි. මෙම චිත්‍රපටිය නිකංම නිකං සිනමා කෘතියක් විතරක් නෙමෙයි. මෙම චිත්‍රපටිය ලාංකික පුරවසියන් හැමෝම අපේ සමාජයේ අපේ ළඟ ජීවත් වෙන අපේම තවත් පිරිසක්ගේ දැනගන්න යුතු ඉතිහාසයක් ගැන කතා කරන චිත්‍රපටයක් විදියට. ඉතින් අපි මේ චිත්‍රපටිය බැලීමෙන් නිකංම සිනමාවක් රසවින්දනයට වඩා දෙයක් අපේ ජීවිතයේ තුල අපේ මානසික සුවයට සහ ගොඩක් දම් දේවල් එකතු කරගන්න පුළුවන් කියන එක තමයි මෙම චිත්‍රපටිය තුලින් අපි කතා කරන්න හදන්නේ. මෙම චිත්‍රපටියේ ප්‍රොඩක්ෂන් ගැන කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මමත් චිත්‍රපටි කීපයක් වැඩ කරලා තිනවා. හැබැයි මෙම චිත්‍රපටිය ඇත්තටම මට විශේෂයි. හේතුව මෙම චිත්‍රපටියේ සීන් බයි සීන් බලනකොට අපි වියදම් කරන නැත්නම් දේශපාලකවරයා විසින් වියදම් කරන සල්ලි වලට වඩා මෙම චිත්‍රපටිය බලන ප්‍රේක්ෂකයාගේ ඇස් දෙකට මනසට ඉතාමත් ආකර්ෂණීය විදියට පමණක් නැතුව ඉතාමත් හිතට ලංවෙන විදියට මෙම චිත්‍රපටියේ හැම දෙයක්ම ප්ලෑන් කරලා තිනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. සංජය නිර්මල අයියා සහ එයාගේ කණ්ඩායම. ඉතින් මෙම චිත්‍රපටිය බැලීමෙන් අපිට දේශපාලනික හා ආගමික ભેද නැත්තම් වෙනස්කම් තිබුණත් මෙම චිත්‍රපටිය බැලීම තුළින් අපේ අදහස් වෙනස් වෙන්නට ඉඩ තියෙනවා. අපි හිතාගෙන ඉන්න දේවල් ඒ කියන්නේ වැරදි විදියට සමාජය හරි නැත්නම් වැරදි විදියට තවත් ආගමක් භාෂාවක් ගැන වැරදි අදහස් අපේ හදවත තුලින් තියෙනවා නම් ඒ හැම දෙයක්ම තුරන් කරන්න පුළුවන් චිත්‍රපටයක් විදියට තමයි ප්‍රාණ චිත්‍රපටය මම දකින්නේ. ඔබ Hindu ආගමිකයෙක් වෙන්න පුළුවන්, බෞද්ධ ආගමිකයෙක් වෙන්න පුළුවන්, ඉස්ලාම් ආගමිකයෙක් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ආගමිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ චිත්‍රපටය තුලින් අපි කතා කරන්නේ මේ හැම ආගම තුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ආදරය සහ මනුස්සකම පමණයි කියන එක. ඉතින් මම මේ චිත්‍රපටියේ චරිතයක් පනපෝනවට වඩා මම විශ්වාස කරනවා මෙම චිත්‍රපටියට දායක වීම තුලින් මගේ රංගන ශාස්ත්‍රයටත් වඩා මගේ ජීවිතයට යම්කිසි වටිනාකමක් මට ලබා දුන්නා කියලා. හේතුව කලාකරුවන් විදියට අපි හැමතිස්සෙම හිතන්නේ අපි චිත්‍රපටයක් හරි යම් දෙයක් අපි කලාව පැත්තෙන් කරනකොට අපිට සල්ලි හම්බ වුණා නැත්නම් ප්‍රසිද්ධකමක් හම්බ වුණා එතනින් ඉවරයි කියන එක. හැබැයි කලාකරුවන් විදියට අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපි කලාකෘතියක් සමග සම්බන්ධ වීම තුළින් අපේ ජීවිතයට හා සමානව මෙම චිත්‍රපටිය බලන ප්‍රේක්ෂකයන්ට කලාකරුවක් විදියට කලාකාරණියක් විදියට මොනතරම් වැදගත් දෙයක් ලබා දෙන්න පුළුවන් අවස්ථාවක්ද ඒ කලාකෘතිය තුළින් Tamanට ලැබෙන්නේ කියන එක. ඉතින් මම විශ්වාස කරනවා නිරංජන ෂණ්මුගරාජා කියන දමිල සහ Hindu ආගම විශ්වාස කරන කලාකාරිනියක් විදියට මගේ ජීවිතයට ඉතාමත් වටිනා අවස්ථාවක් ලැබිලා තිනවා මෙම චිත්‍රපටියේ මගේ චරිතයට පණ පොවමින් අපේ රටේ වැදගත්ම සහ දැනගන්ත යුතු ඉතිහාසය හරි විදියට සහ මානුෂීය විදියට බෙදා දෙන්න පුළුවන් චරිතයක් මට ලැබීම ගැන මම ඉතාමත් නිහතමානී ආඩම්බර වෙනවා. මෙම චිත්‍රපටියේ මගේ චරිතයට පනපවන්න මගේ මහන්සිය විතරක් මට උදව් කරේ නැහැ කියන එක මම අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අනිත් චිත්‍රපටියත් එක්ක මෙම චිත්‍රපටිය සංසන්දනය කරනකොට මගේ චරිතය ඉතාම අඩු ප්‍රමාණයෙන් තමයි තිරේ ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයාලගේ මනස තුලින් මෙම චිත්‍රපටය ඉවර වුණාන් පසුවත් මගේ චරිතය ගැන මතක හිටින්න තරම්
පුළුවන් වෙන්න රංගනයක් මට ලබා දෙන්න හේතුනේ සංජය නිර්මල් අයියගේ අධ්‍යක්ෂණය සහ ඒ වගේම මාත් එක්ක රංගනෙන් දායක වෙච්ච හැමෝගේම සහයෝගයත් කියන එක මම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මේ චිත්‍රපටයේ රංගපාන පුංචි දරුවා ඉඳන් දර්ශනය වෙන්න පුළුවන් නාගනා චරිතයට පණ පොවන කිං රත්න වෙන්න පුළුවන්. මෙයාලත් එක්ක තමයි මම වැඩි හරියක්ම මගේ චරිතය සහ මගේ සීන්ස් ගොඩක් තිබුණේ. ඉතින් මේ හැම කෙනාගේම සහයෝගේ නැත්තම් කවදාවත්ම මම කියන ඒ කියන්නේ මගේ චරිතය කියන කෙනාට හරි විදියට මෙම චරිතයට පණ පොවන අවස්ථාවක් ලැබෙයි නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අනිත් එක හැමතිස්සම අපි ආටිස්ට්ලා විදියට හිතනවා හරි මම හොඳට වැඩේ කරා මට හොඳට රඟපාන්න පුළුවන් මම හොඳට වැඩේ කරන්න පුළුවන් කියලා හිතන එක තමයි අපි හැමතිස්සෙම කරන වැරදිම දේ කියලා මම හිතන්නේ. හේතුව අපි දෙන ඇක්ෂන් එකට රියැක්ෂන් එක හරියට ආවොත් පමණයි ඒ ස්ක්‍රීන් එකේ ඒ ආටිස්ට් හරි දේ හරි විදියට ලබා දෙන්න පුළුවන්. ඉතින් මගේ මෙම චරිතයේ මෙම චිත්‍රපටිය තුලින් සාර්ථක වෙලා තියෙනවා කියලා මේක බලන ප්‍රේක්ෂකයන් හෝ නැත්තම් මම හිතනවා නම් මට ඒ සෑහීමට පත් වෙන්න පුළුවන් නම් ඒකට හේතු වෙන්නේ සංජය නිර්මල්ලායගේ ඩිරෙක්ෂන් සහ මෙම චිත්‍රපටියේ මට සහයෝගය ලබා දුන්නු මේ හැමෝගෙම රංගන කුසලතාවය කියන එක මම පිළිගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ඉන්න අපිට තියෙනවා මේ මහා ගැඹුරු පණිවිඩය ලෝකයට මුගන්වන්නට. මන්නාරමේ ප්‍රාණ පරිත්‍යාගවරුන්ගේ සිද්ධියයි මේ චිත්‍රපටියයි නිවුන් දරුවෝ වගේ එකට බිහි වෙන්න පටන් ගන්නවා. සංජය නිර්මාල් සහෝදරයා සොහයුරා පුදුමාකාර ලෙස මේ ජීවිතේම ආත්මේම මේ ගමනට බද්ධ වුණා කියලා මං හොඳ ආකාරවම දන්නවා.